ඉන්දයා කණ්ඩෑමේ නායක විරාත් කෝලිගේ විවාහය තමයි මේ දවස්වල ඉන්දියා විතරක් නොවේ මුළු ලෝකෙම ප්‍රධානතම පුවත වෙලා තියෙන්නේ. මෙහෙම වෙන්න හේතුව තමයි මංගල ජෝඩුවට ආදරය කරන රසිකයෝ මේ මගුල ගැන බලාගෙන ඉන්න එක. විරාත්ත් අනුෂ්කත් දෙන්න විවාහ වෙන්න තෝරගෙන තිබුණේ තමන්ගේ මව්බිම වුණු ඉන්දියාව නම් නොවේ. ඉතාලියේදී තමයි ඔවුන්ගේ විවාහය සිදුවුණේ. යුරෝප රටක තිබුණට මගුල තිබුණේ සම්පූර්ණ හින්දු චාරිත්‍රයත් එක්ක. මේ දෙන්න ලෝකෙම දන්නා දෙන්නෙක් වුණාට විවාහය දවසට එන්න කියලා තිබුණේ මේ පවුලේ සමීපම හිතවතුන් කිහිප දෙනෙක්ටයි, මේ දෙන්නගේ යාළුවන්ටයි විතරයි. ඒ විදිහට මගුල් කපු මේ දෙන්නට ලෝකේ පුරා ඉන්න ගොඩක් අය සමාජ ජාල හරහා සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ එසේ මෙසේ ගානක් නොවේ. කොලි තමන්ගේ විවාහය ගැන දාපු පෝස්ට් එකට ලයික් 484024 කුත්, සුබ පැතුම් පණිවිඩ 85744 කුත් ට්විටර් හරහා ඇද්දී කොලිගේ ඉන්ස්ටාග්‍රෑම් දාපු ෆොටෝ එකට ලයික් 1932473 වැටිලා තිබුණා. අනුෂ්කාගේ සමාජ ජාල ප්‍රේක්ෂකයෝ ඊට දෙවෙනි වෙලා තිබුණේ නැහැ. අනුෂ්කා දාපු පෝස්ට් එකට ට්විටර් හරහා ලයික් 355385 කුත්, සුබ පැතුම් 56241 කුත් ඇවිත් තිබුණා. ඉන්ස්ටාග්‍රෑම් හරහා අනුෂ්කාට ලයික් 3,35,800 ඇවිත් තිබුණේ. මාධ්‍ය වාර්තා කරපු විදිහට මේක තමයි වසරේ මංගල්‍ය බව ඔප්පු කරමින්. ඔය තරම් අවධානය යොමුණු මේ මංගල්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෝ නල් ලිලියෝ තමගේ සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඔය අතරේ මේ නවයුවලට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනත් සුබ පැතුමක් එකතු කරලා තිබුණා. මේ සුබ පැතුම ගැන අපේ කාන්තාවක් අපූර්ව ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ තමයි මේ විදිහට මගුල් වලට සුබ පතන එක ICC වැඩක්ද කියන එක. මේ විදිහට අනිත් ක්‍රීඩකයෝ විවාහ වුණාමත් ICC මේ විදිහට සුබ පතනවාද කියලා. මේ කතාව මොනතරම් දුරදිග ගියාද කියනවනම් අද ඉන්දියාවේ ප්‍රධාන වෙබ් අඩවියකත් ප්‍රධාන පුවත විදිහට මේ සිද්ධිය වාර්තා කරලා තිබුණා. මේ කාන්තාව අහපු ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැහැ. ඉන්දියාව ක්‍රිකට් බලවතා කියලා ඉන්දියාවේ අයට වෙනම සලකන්න ගියොත් ඉතින් අපිටත් අහන්න තියෙන්නේ ICC කියන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් කියන එකේ කෙටි කරන අකුරු තුනද, නැතිනම් ICC කියන්නේ ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් කියන එකද කියන එක තමයි. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.